මුලින්ම කියන්න ඕනේ මම විදුලි බලා මාත්‍ය ධූරයක් දරලා නැහැ. මම බලශක්ති අමාත්‍ය ධූරයක මේ ක්ෂේත්‍රය ගැන අදහසක් තියෙන පුද්ගලයෙක් විදියට අපි ඊටාම පැහැදිලිව මේ අර්බුදය ගැන දිගින් දිගටම අදහස් දක්වලා තියෙනවා. ආණ්ඩුව උත්සාහ කරන්නේ සරල උත්තරයක් හොයාගන්න ඉතිහාසයේ පුරාම කරපු විදියට ලංකාවේ පායන කාලය වෙන ජන සමාජය ලංකාවේ තෙත් කලාපයේ වීලි කාලය වෙන ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුල හැමදාමත් කරේ වැඩිමිලට තෙල් ගෙනල්ලා විදුලිය නිෂ්පාදනය කරන එක ඒක කරන්න ඩොලර් නැති වුනාම විදුලිය කප්පාදු කරන එක හැමදාමත් අපි අහන්නේ ඕක කරන්න ආණ්ඩුවක් ඕනේ ආණ්ඩුවට අපි දිගින් දිගටම කිව්වා මේ සූර්ය විදුලි බලය අපේ රටේ බොහෝ රටවල් වල විදුලියේ ඉල්ලුම ඉහළින් ඉහළම ඉල්ලුම වාර්තා වෙන්නේ දවල් කාලේ කර්මාන්ත ශාලාවෙන් අපේ රටේ ඉහළම විදුලි ඉල්ලුම වාර්තා වෙන්නේ හවස 6ත් 10ත් අතර. ඒ කියන්නේ මොකද්ද? මේ විදුලි ඉල්ලුම ඇති කරන්නේ ගෘහස්ත පරිභෝජනයේ. එහෙනම් වහල මත හදන සූර්ය පැනල පද්ධති හඳුන්වා දී මහරා. මේකට සල්ලි අච්චු ගහලා මිනිසුන්ට ණය දීලා සූර්ය පැනල පද්ධති මිලදී ගන්න අවස්ථාව ලබා දුන්නත් රටටත් වාසියක් ආණ්ඩුවටත් වාසියක්. නමුත් ඒ තාර්කික දිගු කාලීන විසඳුම ක්‍රියාත්මක නොකර තෙල්ගෙන විත් විදුලිය නිෂ්පාදනය කිරීමේ මේ මාෆියා ක්‍රමයට යටවීම නිසා තමයි ජනතාවට එක පැත්තේ විදුලි බිල වැඩි වෙන්න යන්නේ අනිත් පැත්තේ විදුලි කප්පාදුවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ ආණ්ඩුවේ බදු වැඩි කිරීම ඊටාම අතාර්කිකයි දරා ගන්න බෑ මල නොතලා රොන් ගන්නයි බදු ක්‍රමයේ ගැන කතා කරද්දී උපදෙස් දෙන්නේ නමුත් මල තලලා රොන් ගත්තොත් එහෙම නැත්නම් අර රන් තාරාවගෙන් විජු ගන්නට තාරාවියගේ අයිතිකාරයාගේ මට්ටමන තමයි ආණ්ඩුවත් ඇටලා තින්නේ එකපාරට බිජු සියල්ල ගන්න අන්න අපි අපේ කතාව කිව්වොත් රන් දිනකට එක බැගින් රන් බිජු දාන තාරාවියක් හිටියලු ඉතින් මේ තාරාවියගෙන් එකපාරට බිජු දිනපතා බිජුව බැගින් ලැබීමෙන් තමන්ට ධනවත් වීම අපහසුයි සිතලා අනේ තාරාවගේ බඩපල්ල ඔක්කොම පිටර එකපාරට ගත්තොත් අපිට පෝසත් වෙන්න පුළුවන් කියලා හිතපු අයිතිකාරයා තාරාවගේ බඩපල්ල බැලුවා තාරාව මිය ගියා බඩේ පිටර තිබුණේ නැහැ ඒ නිසා දිනපතා ලැබුණු රත්තරන් පිටරෙත් අහිමි වුණා ජනතාව ඊටාම අපහසු ආර්ථික අර්බුදයක ඉදිද්දි දැවැන්ත ලෙස බදු වැඩි කිරීමෙන් එකවර ජනතාවට දරා ගන්න බැරි වුණාම විශේෂයෙන් ව්‍යාපාර කඩා වැටුණා වෘත්තීය වේදීන් රටත් හැර ගියාම ලැබෙන බදු ආදායමත් රජයට අහිමි වීමේ අවදානමක් තිබෙනවා ඒ නිසා රන් බිජුලන තාරාවියගේ බඩ පැලුව පුද්ගලයා ලෙස හැසිරෙන්නේ පාය කියලා අපි ආණ්ඩුවට අවවාද කරනවා අයියේ අයියේ අයියෝ අම්මා යේ කාර්යක රට ගිහින් ආවා විතරයි කාර්යකකුත් අරගෙන එන්න ලුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අටු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්